භාග්‍යතුන් වහන්සේ ජීවමාන සංඥාවෙම වදින්න කියපු බව අපිට සත්‍ය නම් භාග්‍යතුන් වහන්සේ නිර්වශේෂයෙන්ම අනුපදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනවන් පාලා නැති වෙන්න ඕනේ. අනුපදිශේෂ නිර්වාණ ධාතුවෙන් සැබෑවටම භාග්‍යතුන් වහන්සේ පිරිනවන් පෑවා නම් අපිට මේ කාරණාව ගලපගන්න බැරුව යනවා. සස සඳහන් කරන භාග්‍යතුන් වහන්සේ ජීවමාන සංඥාවෙන් වදින්න කීව බව සත්‍ය නම් භාග්‍යතුන් වහන්සේ නිර්වශේෂයෙන්ම අනුපදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනවන් පෑ බව සත්‍යක් නම් මේ දෙකම සත්‍ය වෙන්න එක ක්‍රමයක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ දෙක සත්‍ය වෙන්න බැහැ. ක්‍රම දෙක අපි ඇයිද පැහැදිලි වුණාද? භාග්‍යතුන් වහන්සේ ජීවමාන සංඥාවෙන් වඳින්න කීව බව සත්‍ය නම් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා නම් මට ජීවමාන සංඥාවෙන්ම වඳින්න කීව බව සත්‍ය නම් භාග්‍යතුන් වහන්සේ නිර්වශේෂයෙන්ම අනුපදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑ බව සත්‍ය නම් මේ දෙකම සත්‍ය වෙන්න එක ක්‍රමයක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ දෙක එකිනෙකට වෙනස් වෙනවා. නිර්වශේෂයෙන්ම වඳින්න කිව ජීවමාන සන්නාවෙන් නමුත් අනුපදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනුවන් පාලයි ඉන්නේ. අයලෝකේ නැහැ. එහෙමනම් මේ දෙකම එකක් වුණේ නැත්නම් අපිට මේක පැටලෙනවා. ඒ නිසා ඒක සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ ඉතුරු නොවි පිරිනුවන් පෑවනම් භාග්‍යතුන් වහන්සේ අද නැහැ. ඉතුරු නොවි පිරිනුවන් පෑවනම් අද නැහැ. භාග්‍යතුන් වහන්සේ ඉන්නවනම් භාග්‍යතුන් වහන්සේ පිරිනුවම් පාලා නැහැ. ඉතුරු නොවි පිරිනුවම් පාවනම් අද භාග්‍යතුන් වහන්සේ නැහැ. භාග්‍යතුන් වහන්සේ ඉන්නවනම් තාම පිරිනුවම් පාලා නැහැ. එහෙමනම් මේ දෙකම සත්‍ය වෙන මොකක් හෝ එක ක්‍රමයක් තියෙන්න ඕනේ. ඒක සඳහන් කරනවා තර්කයෙන් බැලුවොත් අපිට ඒක පේන්නේ එහෙමයි. එහෙත් මේ දෙකම සත්‍යයි එක ක්‍රමයක් යටතේ. ඒ කොහොමද? භාග්‍යතුන් වහන්සේ ජීවමාන කාලයේ උන්වහන්සේට කෝටි ගණන් තැන්වල කරපු පූජාවල් භාග්‍යතුන් වහන්සේ ඉවසුවා. කෝටි ගණන් තැන්වල භාග්‍යතුන් වහන්සේට පූජාවල් පැවැත්වුවා. නමුත් ඒ හැම තැනකටම ගිහිල්ලා ඒක ඉවසන්න පුළුවන්ද? එහෙම කරන්න බෑනේ. හැම තැනම ගිහිල්ලා ඒක පිළිගන්න බෑ. නමුත් ඒ කෝටි ගණන් තැන්වල කරපු සියලුම පූජාවල් භාග්‍යතුන් වහන්සේ ඉවසුවේ සමහරලාට එක තැනක දෙක ඉඳලා. ඒ හැම තැනටම වැඩිය නෙවෙයි. එක තැනක ඉඳලා සමහරලාට ඉවසලා තියෙනවා. ඒ කාරණාව සඳහන් කරනවා. සිතින් ඉවසලා ඒකට උදාහරණයක් සඳහන් කරනවා. යම් කෙනෙකුට පූජාවක් කරනවා නම් අපි කියමු අපි කාට හරි යම් පූජාවක් කරනවා. පූජාවක් කරනකොට පූජාව ලබන ප්‍රතිග්‍රාහකයා කියනවා නම් මට මේක එපා කියලා කීවොත් දායකයා ආසරණ වෙනවා. කොහොමද දායකයා ආසරණ වෙන්නේ? දායකයාගේ අත්හැරීමේ ක්‍රියාව සම්පූර්ණ වෙන්නේ නැහැ. යම් කෙනෙකුට ගිහිල්ලා පූජාවක් කරනවා. පූජාව බාර ගන්න ඉන්න කෙනා කියනවා මට පූජාව එපා. එතකොට මෙයා අත්හරින්න කියලා ආපු සිත සම්පූර්ණ වෙන්නේ නැතුව යනවා. නමුත් ඒ අත්හැරීම යම් විදිහකින් සම්පූර්ණ වුණොත් ඉස්සරල ප්‍රතිග්‍රාහකයාට මේ පූජාව අයිති වෙන්නේ නැහැ. අත්හැරීම සම්පූර්ණ වුණත් ප්‍රතිග්‍රාහකයාට පූජාව අයිති වෙන්නේ නෑ. මං එපා කිව්වනේ. ඒ හින්දා පූජාව අයිති වෙන්නේ නැහැ. එහෙමනම් භාග්‍යතුන් වහන්සේ අපි වෙනුවෙන් කරන මේ අපි උන්වහන්සේ වෙනුවෙන් කරන සියලු පූජාවල් ඉවසලයි තියෙන්නේ. නැතත් ළඟ නැතත් සිතින් ඉවසලා තියෙන්නේ. අද කරන පූජාවත් භාග්‍යතුන් වහන්සේ ඉවසලයි තියෙන්නේ. මේ කරන ධර්මානුශාසනාවත් භාග්‍යතුන් වහන්සේ ඉවසලයි තියෙන්නේ. මේ ධර්ම දේශනාව සිදු කරන දායකයන්ට ලැබෙන්න ඕන කුසලයේ භාග්‍යතුන් වහන්සේ අනුමෝදන් කරලයි තියෙන්නේ. නමුත් ඒ කුසලය මා වෙනුවෙන් අනුමෝදන් කරපු කුසලය අද තමා විශ්වයෙන් මම නෙලා ගන්න දවස.
මට පින් අනුමෝදන් කරලා තියෙන. මම දානි පූජා කරනකොට, මම මල් පූජා කරනකොට, මම උපස්ථාන කරනකොට ඒ සියල්ල භාග්‍යතුන් වහන්සේ ඉවසලයි තියෙන්නේ. මට අවශ්‍ය කුසල් විශ්වයට දීලා තියෙනවා. ඒ කරන මොහොතේ මම ඒක ලබා ගන්න මොහොතයි. ඒකයි අසිරියේ. ඒක මට ලැබෙන වෙලාව. ඒ නිසා මෙතන සඳහන් කරන්නේ ඒකයි. භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පෑවනම් අද නැහැ. භාග්‍යතුන් වහන්සේ ඉන්නවනම් පිරිනිවන් පාල නැහැ. නමුත් භාග්‍යතුන් වහන්සේ ජීවමානයි. එතකොට මගේ පූජාව පිළිගත්තේ නැහැ කියලා හිතන්න බෑ. භාග්‍යතුන් වහන්සේ එදා සියලු පූජාවල ඉවසලා තියෙන්නේ. උන්වහන්සේ දන්නවා හෙට උදේට මේ රටේ මෙන්න මේ විදිහේ නම තියෙන අය රුවන්වැලි මහසෑය ළඟට ගිහිල්ලා මේ විදිහේ පූජාවල් ඇවිල්ලා කරනවා. ථූපාරාම ළඟට ඇවිල්ලා මේ විදිහේ පූජාවල් කරනවා. අහවල් ස්ථානයේ චෛත්‍ය ළඟට ගිහිල්ලා බෝධිය ළඟට ගිහිල්ලා මේ පූජාවල් කරනවා. අහවලා තම තමන්ගේ නිවෙස්වල බුදු කුටි හදාගෙන ධාතුන් වහන්සේල වැඩමවාගෙන මේ පූජාවල් කරනවා. අහවල් පුජ්‍යලයා මේ අහවල් දවසේ උදේ පාන්දර ඒ ධාතුන් වහන්සේ ළඟ මෙන්න මේ වගේ පූජාවක් කරනවා මා වෙනුවෙන්. ඔහුට ඒ කුසලය මෙන්න මේ ප්‍රමාණයෙන් ඒ වෙලාවට ඔහුට මෙන්න මේ විදිහට ඔහු හදිසියෙන් ඉන්නේ. ඒ නිසා ඔහුගේ ශ්‍රද්ධාව මේ විදිහට ටිකක් අඩුයි. ඔහුට ඉක්මන වැඩි. නමුත් ඔහු මේ වෙලාවේ පුදුම ශ්‍රද්ධාවන්තයි. අනෙක් සියල්ල මා වෙනුවෙන් අතහැරලයි මේ වෙලාවේ ඉන්නේ. ඒ නිසා ඔහුට මේ විදිහේ කුසලයක් අත්පත් විය යුතුයි. ඒ සියලු දේවල් භාග්‍යතුන් වහන්සේ සිතින් දැකලා ඉවසලා පින් අනුමෝදන් කරලා තියෙනවා. ඒ නිසා අදත් පූජාව සිදු කරන හැම වෙලාවකම හිතන්නේ මම අද එහෙම මෙහෙන් දුව දුවා නම් මේක කරන්නේ එයත් භාග්‍යතුන් වහන්සේ දැකලමයි තියෙන්නේ. හැබැයි ඉතින් උන්වහන්සේ දැකලයි තියෙන්නේ අද මම මේ විදිහට දුව දුවා කරන බව උන්වහන්සේ හොඳටම දන්නවා. නමුත් මට අද දුව දුවා කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක එදා භාග්‍යතුන් වහන්සේ දැක්ක. මේක සර්වඥතා ඥානය නෙමෙයි. මේ අපේ මේ සියලු සිතුවිලි දකින්න එක සර්වඥතා ඥානය නෙමෙයි. මේක සර්වඥතා ඥානයේ අංශු මාත්‍රයක්. අදෝ සර්වඥතා ඥානය එහෙම නෙමෙයි. ඒක ගැන අපිට සීමා මායින් උදාහරණ මොකවා සඳහන් කරන්න බැහැ. අංශු මාත්‍රයක්. මේ සියලු සත්‍යයන්ගේ සියලු සිතුවිලි දැක්ක කියන එක සර්වඥතා ඥානයේ නෙවෙයි, අංශු මාත්‍රයක්. එන්න ඊළඟට මේ කාරණාව තවත් එක කරුණක් ඔස්සේ අපි විග්‍රහ කරගත්තොත් භාග්‍යතුන් වහන්සේ මේ පංචක නිපාතේ, අංගුත්තර පංචක නිපාතේ සඳහන් කරලා තියෙනවා මනාපදායි සූත්‍රය. මේක සඳහන් කරන්න වෙන්නේ දාණය ගැන. සතිපට්ඨාන සූත්‍රයෙන් සාකච්ඡා කරන්නේ භාවනාව ගැන. මොකද අපි තාම සතිපට්ඨාන සූත්‍රයට ආවෙ නැහැ. අපි තාම බුද්ධ සංඥාවේ ඉන්නේ. නමුත් භාවනාව කියන කාරණාවට එළඹියාට පස්සේ අපිට හිතෙන්න පුළුවන් දන් දෙන්න ඕනෙත් නැහැ, බුදුන් වඳින්න ඕනෙත් නැහැ. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ භාවනාවක් කරලා නිවන් දකින්න කියලා. යම් කෙනෙක් යම් තැනක එහෙම උපදේශයක් දීලා තියෙනවා නම් ඒක සම්පූර්ණයෙන් වැරදි. ඒ ප්‍රකාශයේ එහෙම සඳහන් කරන්නේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී මුඛ ධාතුවේ දේශනාවත් එක්කමයි. කාදාවත් මේ දානේ කියන මාතෘකාව ජීවිතෙන් අතහරින්න බෑ. තරං අති උත්තරීතර තැනකයි භාග්‍යතුන් වහන්සේ දානෙහි තියලා තියෙන්නේ. මොකද දානේ නැත්තම් මේ කිසිම මාර්ගයක් විවෘත කරගන්න අපිට බැරුව යනවා. මේ සදානේ අත්‍යවශ්‍යයි. ඒක නිසානේ බෝධිසත්ව ධර්ම පුරණ මහෝත්තමයන් වහන්සේ ඉස්සල්ලාම දාන පාරමිතාව තෝරගත්තේ. මොකද අති දීර්ඝයි පාරමිතාව, හරි ගැඹුරුයි පාරමිතාව. මේ දාන පාරමිතාව පුරපුරා එනකොට ඉතුරු 19ම සම්පූර්ණ කරනවා. ඉතුරු 9ම සම්පූර්ණ කළත් වෙස්සන්තර බෝසතාණන් වහන්සේ දාන පාරමිතාව සම්පූර්ණ කරනවා. නමුත් අර ටික සම්පූර්ණ කරලා ඉවරයි. තාමත් මුලින්ම පටන් ගත්ත එක තාම තියෙනවා. එහෙමනම් මේ දානේ අතහැරලා නම් කවදාවත් ගමනක් යන්න බෑ. ඒ නිසා භාවනාවටත් මුල දානෙන් හදනවා. ඒ නිසා අංගුත්තර පංචක නිපාතේ මනාපදායි සූත්‍රය මේ අත්හැරීම ගැන මෙහෙම හිතන්නකො. සඳහන් කරන භාග්‍යතුන් වහන්සේ පරිහරණය, වස්තු පරිහරණය
පිළිබඳව සඳහන් කරනකොට ඒක පරිහරණය කරන්න ඕනේ. යම් දායකෙක් දානයක් පූජා කරනවා නැත්නම් යම් වස්තුවක් පිළිගන්නවා, ඒක පූජාව ලබාපු කෙනා පරිහරණය කරන්න ඕනේ මම නිසා කියලා නියමයක් ඔහුට තියන්න බෑ. මම පූජාව කරලා ඉවරයි. ඊට පස්සේ ඒකට මොනවා කරුවත් මට කමන්නේ නෑ. අරන් ගියත් කමක් නෑ, නැතත් කමක් නෑ. කාට හරි දුන්නත් කමක් නෑ. පුච්චලා විනාශ කළත් කමක් නෑ. කඩලා විඳලා ගඟක දැම්මත් මොහොතක දැම්මත් මට කමක් නෑ. මම අත්හැරලා ඉවරයි. අන්න එතෙන්ට මේ දානේ අපි අත්හරින්න ඕනේ. දානේ කියන්නේ මත්හැරීමනේ. එතෙන්ට මේක අත්හැරලා තියෙන්න ඕනේ. ඒක ඊළඟට සඳහන් කරනවා මේ උග්ගසිටිතුමා. උග්ගසිටිතුමා වාග්යතුන් වහන්සේට පූජා කරනවා සුදු හඳුන් ආසනයක්. ලක්ෂ ගානක් වටිනවා. වාග්යතුන් වහන්සේ පූජාව පිළිගත්තා. පිළි අරගෙන භික්ෂූන් වහන්සේලාට දේශනා කළා මේ සුදු හඳුන් ආසනේ අඟලි දෙකේ කෑලි වලට කඩන්න කියලා. දැන් එතකොට සිටිතුමා මේක දැක්කන සිටිතුමාට මොනවා හිතෙයිද? සිටිතුමා මොනවා කරයිද? සිටිතුමා මොනවා කියයිද? සිටිතුමාට නම් මොකවත් හිතෙන්නෙත් නැහැ. සිටිතුමා නම් මොකවත් කියන්නෙත් නැහැ. සිටිතුමා මොකවත් කරන්නෙත් නැහැ. මොකද මේ සුදු හඳුන් ආසනේ වාඩි වෙන්න කැප නැහැ. භාග්‍යතුන් වහන්සේට අකපයක් නැහැ. ඒ නිසා භික්ෂුන් වහන්සේලාට දේශනා කළා පූජාව ඉවසලයි තියෙන්නේ. සුදු හඳුන් ආසනේ පූජා කරපු කෙන උග්ගසිරිතුමාට අත්පත් වෙලා ඉවරයි. මේක අඟලි දෙකේ කෑලි වලට කඩලා බෙහෙත් වලට උරච්චි කරගන්න කියලා දේශනා කරලා තියෙනවා. එතකොට එහෙනම් දායකයා මොන අත්හැරීමක් අත්හරින්න ඕනේද? දානේ කියන තැන. ඉතින් අද කාලේ වෙනකොට ඒක හරි වෙනස්. විහාරස්ථානයේදී යනකොට අපි පූජා කරපු භාණ්ඩේ වෙන කොහේ හරි දාලා තිබ්බොත් අපිට දුකක් හිතෙනවා. එහෙම නැත්නම් කේන්ද්‍රයක් වෙනවා. මේකට කියන්නේ ගහිත චිත්ත කියලා. අල්ලාගත්ත සිතින් දන් දීලා ඉතිනේ. තාම ඒ වස්තුව හරියටම අතහැරලා නැහැ. ගහිත චිත්ත. අල්ලාගත්ත සිතින් දන් දීලා. එහෙම දාන දෙන්න බැහැ. අත්හැරියනේ. අපි භාග්‍යවතුන් වහන්සේට පූජා කරන දානේ ටික මොනවා කරමුද? භාග්‍යතුන් වහන්සේට පූජා කරන පරිශකාරයට මොනවා කරමුද? හරි වටින තැන. එහෙමනම් ඒ සියල්ලම අත්හරින්නමයි තියෙන්නේ. සමහර වෙලාවට අපි දකිනවා අපි භාග්‍යතුන් වහන්සේට ඊටාම වටින ප්‍රණීත ආහාර පූජා කරනවා. ඊටාම අලුත් නැවුම් පළතුරු වර්ග පූජා කරනවා. නමුත් මේ ටික අස්කරන්න ගියාම අපි යන පළතුරු ටික අස්කරන්නේ නැහැ. අපි අර ප්‍රණීත කල් තියාගන්න පුළුවන් ආහාර ටික අහක දාන්නේ. ඒ ටික අරන් තියලා තියාගන්න බැරි නරක් වෙන බත් ව්‍යංජන වගේ දේවල් ටික අහක දානවා. අර ටික තියලා තියෙන අපි හිතනවා මේ යාජකෙක් ආවොත් දෙනවනේ, පොඩි ළමයි ආවොත් දෙනවනේ. අපි එහෙම හිතනවා. එතකොට අත්හැරීම සම්පූර්ණ නැහැ. භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ මේ කාරණාව මජ්ක්‍ධිමනිකායේ සඳහන් කරනවා. භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ ස්වාමින් වහන්සේලා දෙනමක් භාග්‍යතුන් වහන්සේ වැඳ පුදා ගන්න දුර ප්‍රදේශයක ඉඳලා වැඩියා. මේ වෙලාව භාග්‍යතුන් වහන්සේ දාන වළඳලා ඉවර වෙච්ච වෙලාව භාග්‍යතුන් වහන්සේට හම්බෙච්ච ප්‍රණීත භෝජන ඉතුරුයි. අර ස්වාමින් වහන්සේලා දෙනමට භාග්‍යතුන් වහන්සේ මේ ඉතුරු දානේ ටික දෙනවා. දෙල කියන කැමතිනම් වළඳන්න. මේක වළඳන්න කියලා දීලා වළඳන්න තමයි දුන්නේ. කැමතිනම් වළඳන්න. එක ස්වාමීන් වහන්සේ නමක් වැළඳුවා. අනික් ස්වාමීන් වහන්සේ කල්පනා කරනවා මට එපා. භාග්‍යතුන් වහන්සේගේ ආමිසයට මම දාසෙක් වෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේගේ ආමිසයෙන් මට සංග්‍රහයක් එපා. මම භාග්‍යතුන් වහන්සේගේ ධර්මයට දාසෙක් වෙනවා. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයට මම දායකෙක් වෙනවා. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයෙන් මට සංග්‍රහයක් ලැබේවා
භාග්‍යතුන් වහන්සේට ලැබෙන ආමිෂයෙන් මට සංග්‍රහ එපා. එහෙනම් ඒ කාරණාවෙම ඊළඟට පැහැදිලි කරනවා, මේ ආහාරය ඔබට එපා නම් සතුන් නැති පොළවක හෝ ප්‍රාණීන් අඩු ජලයකට දාන්න කියලා භාග්‍යතුන් වහන්සේ කිසිම තැනක දේශනා කරලා නැහැ මේ බුද්ධ පූජාවේ ඉතුරු හරිය ත්‍රිසංසතිකුටවත් දෙන්න කියලා. ඔය ත්‍රිපිටකයේ කිසි තැනක නැහැ. එහෙමනම් අරමුණු කරන්න බෑ ඉතුරු දාන ටික සත්තුන්ට දෙමු කියලාවත්. ඒ කියන්නේ ඒක පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි දවසේ එහෙම අරමුණු වෙන්න පුළුවන්. ඊළඟට දාන ටික අරිනකොට හිතෙන්න පුළුවන් අපරාධේ මේ ප්‍රණීත ආහාර අහක දානවනේ, කමක් නැහැ සතිකුටවත් දෙනවනේ කියලා හිතුනොත් ඒක බුද්ධ පූජාව වෙන්නේ නැතුව යනවා. බුදුරජාණන් වහන්සේ වෙනින් අත්හැරිය වෙන්නේ නැහැ. ඒ නිසා සමහර වෙලාවට අපි හදන දානි ටික හාල් බුසලක බත් දෙන්නත් පුළුවන්. නමුත් ඉතින් ආහාර නැති අය ඕන තරම් ඉන්න බවත් ඇත්ත. මගේ දානය සම්පූර්ණ කරමු භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන්. අර අහිංසක සංසාරේ දන් දීලා නැති හින්දා තමයි බඩගින්නේ ඉන්නේ. මට පුළුවන් නම් ඒගොල්ලන්ට වෙනම කැම ටිකක් දෙමු. මේ හාල් බුසලේ බත් බුද්ධ පූජාවෙන් පස්සේ ඒගොල්ලන්ට දෙනවනි කියලා අරමුණු කෙරුවොත් ඒක බුද්ධ පූජාවට සම්පූර්ණ වෙන්නේ නැතුව යනවා. ඒ නිසා මේ දානයයි අත්හැරීමයි කියන එක මනාවම පුරුදු පුහුණු කරන්න වෙනවා ජීවිතේක. එහෙනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කළ නැහැ බුද්ධ පූජාව තිරිසනෙකුටවත් දෙන්න කියලා. ප්‍රාණීන් නැති පොළවක හෝ ප්‍රාණීන් අඩු ජලයක කිවි ප්‍රාණීන් නැති ජලය අපිට හොයන්න හම් වෙන්නේ නැති නිසා ප්‍රාණීන් අඩු ජලයක මේ ආහාරය දාන්න. අර ඒක බ්‍රාහ්මණෙක් භාග්‍යතුන් වහන්සේ දුන්න ආහාර ටික ප්‍රතික්ෂේප කළ බ්‍රාහ්මණයාට කිව්වේ මේක ගෙනහිල්ල ප්‍රාණීන් අඩු ජලයක දාන්න. නමුත් දානකොට මොකද වුනේ? චිච්චිතායිති චිටිචිතායිති සම්දූපායිති සම්පදූපායිති චිටි චිටි ගගා පිපිරි පිපිරි දුන් දාන්න පටන් ගත්තා. ප්‍රාණීන් අඩු ජලයක දාන්න කිව්වේ එකයි. නමේක හරි හරි බරපතලයි භාග්‍යතුන් වහන්සේගේ කාරණාව නිසා. එහෙනම් දානේ එහෙම අත්හරින්න අපිට පුළුවන් වෙන්න ඕනේ. අපි යමක් පූජා කළා නම් ඒක පිළිබඳව ආපහු නොබලාව සිටිය යුතුමයි, අත්හැරිය යුතුමයි. ඊළඟට සඳහන් කරනවා ජීවමාන කාලයේ ලක්ෂ ගණන් භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් වටින දේවල් පූජා වුණා. ඒ සියල්ල භාග්‍යතුන් වහන්සේ හිතින් ඉවසුවා. ඒ තැනම භාග්‍යතුන් වහන්සේ තියලා ගියා මිසක් අරන් ගියේ නෑ. භාග්‍යතුන් වහන්සේ කියන්නේ අතිශයින් මල් පෙච්චයි, පිළිගන්නවා සියලුම දේවල් පිළිගන්නවා. ඒ දායකයාට තියෙන අනුකම්පාවෙන් එයාට පින් සිද්ධ වෙන්න ඕන නිසා පිළි අරගෙන ඒ තැන්වලම තියලා ගිහිල්ලා තියෙනවා. ඊළඟට සඳහන් කරනවා අපි බෝධින් වහන්සේ ළඟට ගියාම පූජාවක් පවත්වන්න ඕනේ කාටද? බුදුරජාණන් වහන්සේටමයි. බෝධි පූජාව නමින් පූජාවක් පවත්වන්න ඕනේ බුදුරජාණන් වහන්සේටමයි. නැතු බෝධි ආරම්භ කරලා පූජාවක් පවත්වන්න ගියොත් ඒක අපහර රුක්ෂ වන්දනාය පැත්තට පරිවර්තනය වෙන්න පුළුවන්. අද අපි එහෙමයි. අද පූජා පවත්වන්නේ බෝධියටයි. සමහරවිට බෝධින් වහන්සේට අධිග්‍රහිත මහ බලගත් දෙවිවරු ඇති උන්වහන්සේලාගෙන් මට පිහිට ලැබෙයි කියලා එහෙම කරනවා මිසක් භාග්‍යතුන් වහන්සේගෙන් පිහිට හොයන්න කරනවා නෙවෙයි. නමුත් බෝධියත් දෙවියොත් දෙන්නම අමතක කරලා අපි බෝධිය ළඟ පූජාව පවත්වන්න ඕනේ මේ වැඩ ඉන්නේ ජීවමාන බුදුරජාණන් වහන්සේ කියන සංඥාවෙන්ම ඒ කාරීත්‍ය සම්පූර්ණ කළොත් තමයි ඒක අති උතුම් පූජාවක් බවට පත් වෙන්නේ. ඒ කාරණාවත් ජීවමාන බුදුරජාණන් වහන්සේ හැමතැනම වැඩ ඉන්න බවට තව එක කාරණාවක්. ඊළඟට හැමතැනම වැඩ ඉන්නවා. වැඩ හිටපු කාලෙත් එහෙමයි. අපේ පින්වතුන්ට මතක ඇති අනාථපිණ්ඩික සිටුතුමාට දුවක් හිටියා චූල සුභද්‍රා කියලා. චූල සුභද්‍රා විවාහ කරලා දුන්නේ මිත්‍යා දෘෂ්ටික පවුලකට. මේ පවුලේ කට්ටිය නිගණ්ඨයන්ට තමයි දන් දෙන්නේ. ඉතින් චූල සුභද්‍රාට ආරාධනාවක් හම්බ වුණා දානි පිළිගන්වන්න එන්න කියලා මාමණ්ඩියේ ගෙදරින්. බොහොම ලස්සනට ලෑස්ති වෙලා හරිම ප්‍රීතියෙන්, මොකද මේ තාත්තගේ ගෙදරට වෙලා හැමදාම භික්ෂුන් වහන්සේලාට දම් පූජා කරලා මේ දුවලට හොද්දට පුරුදුයි. බුද්ධ උපස්ථානයේද සංඝ උපස්ථානයේද මේගොල්ලෝ පුදුම ප්‍රියයි.
ඒ නිසා අප්‍රමාණ සතුටින් හරියට උදේ පාන්දර පිපිච්ච මලක් වගේ ඉක්මනට ඉක්මනට දානශාලාවට ආවා. ආපු ගමන් දැක්කේ අර නිගණ්ඨ ශ්‍රාවකයෝ නිර්වත්. එතකොටම චී කියලා කියුණා. කියවිච්ච ගමන් හැරිලා අපු ගියා. නිගණ්ඨ ශ්‍රාවකයෝ සිරිතුමාට කියනවා මේ හැතිරිය කවුද මේ ගෙදරට එක්කාවේ? දැක්කද හැසිරිච්ච හැටි? මේ ගෙදරට මහා අවාසනාවක් මේක. ඒගොල්ලෝ දානෙ ගත්තේ නැ නෙගිටලා ගියා. සිරිතුමාටත් හරි කේන්තිය. කතා කළා ඇයි එහෙම කෙරුවේ වැඩ? ඊට පස්සේ කියනවා පියාණෙනි මම ආවේ මහරහතුන් දකින්න. මම ආවේ ආර්ය මහා සංඝයා දකින්න. මං ආවේ සංඝ උපස්ථානෙට. නමුත් මං දැක්කේ නිර්ලජ්ජිත වූ පිරිසක්. එතකොට ඔබ සඳහන් කරන හැටියට ඔබේ රහතන් වහන්සේලාට දානයක් දෙන්න පුළුවන්ද මේ ගෙදර? පුළුවන්. මං ලෑස්ති කරන්නම්. ඔබතුමාට මං දන් දෙන හැටි උගන්වන්නම්, පෙන්වන්නම්. එහෙනම් දානයක් දෙන්න ආරාධනා කරන්න. කවද්ද කියලා හෙට කීවා. දෙයිනේ සවැත් නුවර ඉඳලා බොහෝම ඈත ඉන්නේ. කොහොමද භාග්‍යතුන් වහන්සේ හෙට දානයක් දෙන්න ආරාධනා කරන්නේ? චූල සුභද්‍රා මෝහන පාපු මහ ලොකුම ගැටලුවක්. කල්පනා කරලා ගිහිල්ලා කඩාගත්ත සමන් පිච්ච මල් මිටි අටක්. නවන්ගේ උඩුමහන් තලාවේ තමන්ගේ ශ්‍රීහං ගබඩාව තියෙන කාමරේට ගිහිල්ලා කවුරුට කුටියට ගිහිල්ලා මේ මල් මිටි අට අහසට විසිකලා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මගේ ආරාධනාවයි මේක. මලක අභියෝගයක් තියෙන්නේ. මගේ ආරාධනාවයි මේක ඉවසන්න. මේ මල් කුලකි ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ දම් සභාවේ වැඩ ඉන්නවා. දම් සභාවට ඉහෙලින් මේ මල් මිටි අට භාග්‍යතුන් වහන්සේට මල් වියනක් හැටියට දෙපැත්තේ පිටිපස්සේ ඉහළයි නැදිලා තියෙන අර සුමන මල් කරුගේ මල් පූජාව වගේ. නමුත් අනාථපිණ්ඩික සිටුමාටත් මේ වෙනකොට පණිවිඩය ලැබිලා තියෙන්නේ හෙට දානට ආරාධනා කරන්න ඕන කියලා. සිටුමා ධර්මදේශනාව අහලා බුදුරජාණන් වහන්සේට ආරාධනාවක් කළා. ස්වාමීනි හදිසි ආරාධනාවක් හෙට අහවල් ප්‍රදේශයේ දානට වඩින්න ඕන. භාග්‍යතුන් වහන්සේ සිටුමාට කියනවා මම දාන ආරාධනාව බාරගත්ත කියලා. ඒ වෙලාවේ සිටුමා අහනවා ස්වාමීනි කවුරුවත් ආව දැක්කේ නැහැනේ මම. කිසි කෙනෙක් ඒ ආරාධනාවට ආපු බවක් මම දැක්කේ නැහැ. ඒ පිටින් කවුද ආරාධනා කළේ? ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා ඉහළ තියෙන මල් වියන. මේ මට කරපු ආරාධනාව කවුද කළේ? ඔබේ දියණිය මේ ආරාධනාව කළේ. එතකොට මොනතරම් ආශ්චර්යමත්ද මේ ආරාධනාව? අර පිරිසගේ ශ්‍රද්ධාව කොච්චරද? මේ ආරාධනාව මොනතරම් ආශ්චර්යමත්ද? භාග්‍යතුන් වහන්සේගේ ශක්තිය කොච්චරද එතකොට? එහෙමනම් භාග්‍යතුන් වහන්සේට ඒක ඒ තරම් විශේෂ දෙයක් බවට පත් වෙලා තිබුණේ නැහැ. ඒ කියන්නේ මේ වාගේ අසිරිමත් පූජාවල් ඕනතරම් භාග්‍යතුන් වහන්සේ ළඟ සිද්ධ වෙන්න ඇති. ඒක ඒ නිසා මහලොකු පුදුමයට කාරණාවක් නෙමෙයි. අසිරිමත් දේවල් ඕනතරම් භාග්‍යතුන් වහන්සේ ගාව වෙලා තියෙනවා. එහෙනම් ඒ ජීවමාන බුදුරජාණන් වහන්සේ දා වැඩ හිටපු කාලේ භාග්‍යතුන් වහන්සේට කරපු ආරාධනාවල් වල ස්වභාවය, නමුත් ඒ ආරාධනාවේ ස්වභාවය අදට කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. අදටත් ඒක ඒ වගේමයි. භාග්‍යතුන් වහන්සේක දේශනා කළා අපි තතදස්සිතාවේ තථාගතෝ කියන කාරණාව කලින් දේශනාවෙත් සිහිපත් කළා. මේ තමයි මේ අනන්ත සක්වල අනන්ත ජීවීන්ගේ ඕනෑම පූජාවක් ඉවසන්ඩ ඒ මහා පුරුෂෝත්තමයන් වහන්සේ ඕනම වෙලාවක සූදානම් සහ සුදුසුයි කියන කාරණාවට සාධක තමයි මෙතන පැහැදිලි කරන්නේ. ඊළඟට පැහැදිලි කරලා තියෙනවා භාග්‍යතුන් වහන්සේ දිට්ඨං සුතං මුතං අට කතාවේ පැහැදිලි කරන්නේ මේකේ සූත්‍රයත් එක්ක. දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං අනු විචරිතං මනසා ඇසෙන් දකින ලද, කනෙන් අහන ලද, සිතින් සිතන ලද, අවබෝධ කරගන්නා ලද, උත්සාහ කරන ලද, මනසින් සොයන ලද ඒ සියල්ල මම විශේෂයෙන් දැනගන්නා ලදි. ඒ කියන්නේ අනන්ත සක්වල අනන්ත සත්වයන් තම තමන්ගේ සිතින්, කයින්, වචනයෙන්, මනසින් මේ සියලුම දේවල් අවබෝධ කළ සහ අවබෝධ කරගන්න උත්සාහ කරන සියලුම දේවල්
විශේෂයෙන් මා විසින් දැනගන්නා ලදි කියලා සඳහන් කරලා තියෙනවා. හැබැයි මේ දැන ගැනීම එකක්වත් සර්වඥතා ඥානය නෙවෙයි, ඒ ඥානය අංශු මාත්‍රයක් විතරයි. එනිසා තවත් සූත්‍රයක් තියෙනවා, ලෝක සූත්‍රය. මේ ලෝක සූත්‍ර අට කතාවේ මේ විදිහට සඳහන් කරලා තියෙනවා. අංගුත්තර චතුක්ක නිපාතේ තමයි ලෝක සූත්‍රයේ තියෙන්නේ. තථාගතේන අභිසම්බුද්ධා කියන කාරණාව පැහැදිලි කරනවා. තථාගතේන අභිසම්බුද්ධං කියන කාරණාව. එයි මේ තථාගතේන අභිසම්බුද්ධා කියන කාරණාව මෙහෙම සඳහන් කරන්නේ, යම් අප්‍රමාණ වූ ලෝක ධාතුන්හි දෙවියන් සහිත මිනිසුන් නිල් කහ ආදී වූ රූප අරමුණු ඇහැ කියන ద్వාරයට පෙනෙන, මෙතන සඳහන් කරන්නේ දෙවියන් මිනිසුන් සහිත ලෝකේ මේ නිල් පාට රූපය. අපිට පේන නිල් පාටම අනිත් කෙනාට එහෙම්මම පේන්නේ නැහැ. ඔබේ මගේ ඇහි තියෙන වෙනස්කම් දෙකක්. අපි දකින්නේ නිල් පාට, නමුත් මට පේන නිල නෙමෙයි ඔබට පේන්නේ. ඔබට පේන නිල නෙමෙයි අනිකාට පේන්නේ. නිල් පාට, නමුත් ටික ටික වෙනස්. එහෙනම් මේ හැම වර්ණයක්ම එහෙමයි. එක එක්කෙනාට එක එක්කෙනාට වෙනස්. එහෙනම් මෙතන සඳහන් කරනවා, භාග්‍යවතුන් වහන්සේගේ ඥාණයට ෂණයෙන් ෂණේ මේ රූප අරමුණු දැනගන්න පුළුවන් කියන කාරණාව අපිට අපි ගැනවත් තේරුම් ගන්න බෑ. අපිට අපි දකින වර්ණේවත් හිතාගන්න බෑ. නියම වර්ණේ අපි දකින්නේ නෑ. මේ ලෝකේ නියමම පාට දකින්නේ භාග්‍යවතුන් වහන්සේ සහ මහරහතන් වහන්සේලා. අපි නිල් කීවට අපි දකින්නේ නිල් නෙමෙයි. අපි රතු කීවට අපි දකින්නේ සැබෑ රතු නෙවෙයි. මම දකින්න රතුයි, ඔබ දකින්න රතුයි, සැබෑ රතුයි අතර තියෙන්නේ වෙනස්කම්. නමුත් ඒ හැබෑම පාට ලෝකේ දැක්කේ භාග්‍යවතුන් වහන්සේ සහ මේ ආරි ශ්‍රාවකයෝ. ෂණයක් ගානේ අපේ සිතුවිලි ඇති වෙලා නැති වෙනවා. සැපද දුකද මැදිස්තද, තප්පරයකට අපිට ඇති වෙච්ච සිතුවිලි ගාන කෝටි ප්‍රකෝටි ගානයි. නමුත් අපිට හිතන්න පුළුවන් ද මේ තප්පරේ ඇතුලේ මට ඇති වෙන සිතුවිල්ල සැප සහගතද, දුක් සහගතද, මැදිස්තද? මේ කතා කරන්නේ තප්පරයක සිතුවිලි ගැන. එහෙනම් මේ තප්පරේ මට සිතුවිලි පහළ වුණාද කියලත් මට සැකයි. ඒ තරමටම අපිට දැනුමක් නැහැ. නමුත් මේ තප්පරේ ඇතුලේ පහළ වෙලා තියෙනවා සිතුවිලි කෝටි ප්‍රකෝටි ගණන්. ඒකට උදාහරණයක් කවුද සඳහන් කළේ? වෙනතන ඒකට උදාහරණයක් අහනවා. රජුරු, මිලිඳු රජුරු, නාගසේනයන් වහන්සේගේ තප්පරයකට ඇති වෙන සිතුවිලි කොච්චරද කියලා. රහතන් වහන්සේ කොහොමද උත්තර දුන්නේ? ඒක ප්‍රකාශ කරන්න අපහසු කාරණාවක්. ඉතින් මිලිඳු රජුරු එක්කත් එහෙම කියලා බේරෙන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. ස්වාමීනි, මට උදාහරණයක්වත් ඕනේ. ඒ වෙලාවේ සඳහන් කරලා තියෙනවා මේ 150 යාල සතමුණු 2000ක්. 150 යාල, යාල 150යි. ඉතින් යාල 150ක් කියලා දැක්වි කොච්චර ප්‍රමාණයක්ද කියලා හිතාගන්න බැහැ. දැන් අය ඇති අපි වැඩි හිටියෝ. 150 යාල අමුණු 7යි, ලාස් 2යි. මෙච්චර B ප්‍රමාණයක් ඉහෙන මේ ප්‍රමාණය, මේ භූමි ප්‍රමාණයේ ගොයන් අස්වල පීදිලා කොයිතරම් ඇට හැදී. අපි උදාහරණයක් සඳහන් කරමුකෝ. අක්කර 150 කියලා. මේ අක්කර 150ක ගොයන් කපලා බැතකන්ද ගොඩ ගහලා තියෙනවා. පිරිසක් එකතු වෙලා මේ බැතකන්දෙන් එක වී යටේ ගණන් කර කර ගණන් කර කර වෙන පැත්තකට දානවා. දැන් එතකොට අක්කර 150ම බැතකන්දේ වී යට ගණන් කරලයි තියෙන්නේ. එතන වී යට කීයක් ඇද්ද? ඒ වී යට ගානට වැඩිය එක තප්පරයකට අපිට සිතුවිලි උපදිනවා කියලා සඳහන් කරනවා. අක්කර 150ක වී යට වලට වඩා එක තප්පරයකට අපිට සිතුවිලි උපදිනවා. එහෙනම් තප්පරයකට එච්චර සිතුවිලි උපදිනවා නම් ඒ සිතුවිලි දුක් සහිතද, සැප සහිතද, මධ්‍යස්ථද කියලා අපිට තේරුණේවත් නැහැ, දන්නේවත් නැහැ. නමුත් භාග්‍යවතුන් වහන්සේ දන්නවා, අහවල් පුද්ගලයාට
මේ තප්පරයේ ඉපදිච්ච සිතවිලි වලින් මෙච්චර ප්‍රමාණයක් දුක්සහගත සිතවිලි මෙච්චර ප්‍රමාණයක් සැපසහගත සිතවිලි මෙච්චර ප්‍රමාණයක් දුක සැප අතර මැදිස්ත සිතවිලි කියන කාරණාව දැනගැනීමේ හැකියාව භාග්‍යතුන් වහන්සේට තියෙනවා. ඒ මගේ විතරක් නෙමෙයි අනන්ත සක්වල ඇසට පෙනෙන නොපෙනෙන අනන්ත ප්‍රාණීගේ දැනගැනීමේ හැකියාව සර්වඥතා ඥානෙ එහෙම නෙමෙයි. මේ ඒ ඥානෙ අල්ප මාත්‍රික හැටි. ඊළඟට පින්නතුනි සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේගේ මහා කරුණාව. ඒ වගේම භාග්‍යතුන් වහන්සේගේ කෘතගුණ සැලකීම. කෘතගුණ සැලකීම මහා කරුණාව, කෘතගුණ සැලකීම ඕනෑම පුජ්‍යලෙකුට තිබෙන පුදුම කරුණාවක්. ඒක දුක්පද්ද පෝසද්ද කියලා ભેදයක් නැහැ. රජුරවන්ටත් යාචකයටත් ඒ කරුණාව එකම විදිහට යමු වෙලයි තිබුණේ. කෘතගුණ සැලකීම මේ ලෝකේ කලගුණ දන්නවුන් අතර ඉතාම ඉහළම තැනක හිටපු කෙනා කවුද? භාග්‍යතුන් වහන්සේ. ඇයි භාග්‍යතුන් වහන්සේ අදටත් අපි වෙනුවෙන් මේ ධාතුන් වහන්සේලා ඉතුරු කරලා අපේ සිතුවිලි ඉවසලා අපේ පූජාවල් ඉවසලා පිරිනිවන් පෑවේ? ඇයි අපිට දක්වන කෘතගුණ සැලකීම? අපි මොනවද උන්වහන්සේට අපිට කෘතගුණ සැලකන්න කළේ? මේ මහා කල්ප අසංඛ්‍ය 20යි ලක්ෂ එකක් සංසාර ගමනේ අපි මේ මහෝත්තමයන්න් වහන්සේට වතුර උගුරක් දුන්නා නම් සැක නැහැ, අපිත් ඔය ඈත ගමනේ දිගට මෙනවා. වතුර උගුරක් දුන්නා නම් එදා මට මුල්ම අසංඛ්‍යයේ මුල්ම අන්තර කල්පයේ මුල්ම අවුරුද්දේ මේ පුජ්‍යලයා වතුර වීදුරක් දුන්නා කියන එක භාග්‍යතුන් වහන්සේට හොඳට මතකයි. අන්න ඒ පුජ්‍යලයටත් භාග්‍යතුන් වහන්සේ කෘතගුණ සලකන්න ඕන නිසා එහෙමනම් ඔබ මම අපි ඔක්කොම මේ බෝධිසත්ව කාලයේ හෝ මේ මහෞත්තමයන්න් වහන්සේට වතුර උගුරක් හරි දුන්නාය. තාත්තේ කියන්නේ ඇති සීමාවක් නැහැ, අම්මේ කියන්නේ ඇති සීමාවක් නැහැ, සහෝදරයා කියන්නේ ඇති සහෝදරී කියන්නේ ඇති සීමාවක් නැහැ. ඔය අතරතුර යාළුවා මිත්‍රයා වෙමින් උන්වහන්සේ පෙරම් පුරණ පැවිදි වෙච්ච ඍෂි වෙච්ච භවවල බත් ඇටයක් දෙන්න ඇති, දාන හැන්දක් දෙන්න ඇති, වතුර ටිකක් දෙන්න ඇති, බෙහෙත් පෙත්තක් දෙන්න ඇති. අපි එහෙම නුදුන්න අය නෙවෙයි. අන්න එහෙම දුන්න බව උන්වහන්සේ දැකලා අපට කෘතගුණ සලකලයි මේ තියෙන්නේ. එදා මට වතුර උගුර දුන්න ඔබට සංසාරයෙන් එතර යන්න පාර හදලා තියන්නයි භාග්‍යතුන් වහන්සේ එහෙම අපට මේ පුණ්‍ය බීජ ඉතුරු කරලා තියෙන්නේ. ඒ නිසා මේ කාරණාවත් අපි මනාව දැනගන්න ඕනේ. එහෙනම් කෘතගුණ සලකලා තියෙන්නේ අන්න ඒ නිසා. එහෙනම් කෘතගුණ සැලකීම පිළිබඳව නකුල පිතු සූත්‍ර අත්කතාවට අනුව භාග්‍යතුන් වහන්සේ කරලා තියෙන දේශනාව කෘතගුණ සලකන්නන් පිළිබඳව මනාව මේ සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේ අපිට පැහැදිලි කරලා දෙනවා. මේ බෝධිසත්ව කාලේ අපි උන්වහන්සේ කරපු උපස්ථාන වලටයි මේ සලකන්නේ. එහෙනම් අංගුත්තර පංචක නිපාතේ සහ අංගුත්තර තික නිපාතේ කෘතගුණ සැලකීම පිළිබඳව තව කරුණු තුනක් සහ පහක් දේශනා කරනවා. ලෝකේ දුර්ලභම කාරණා තුනක් තියෙනවා කියලා තික නිපාතේ පැහැදිලි කරනවා. ඒ තමයි තථාගතයන් වහන්සේ ලෝකේ පරම දුර්ලභයි. මේක ලෝකේ දුර්ලභ පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව තථාගතයන් වහන්සේගේම ධර්මය ලෝකයට දේශනා කරන කෙනා දුර්ලභයි. තුන්වෙනි කාරණාව කලගුණ දන්න කලගුණ සලකන අය ලෝකෙ දුර්ලභයි. මෙහෙම සඳහන් කරන්නේ තික නිපාතේ. පංචක නිපාතේ සඳහන් කරනවා ලෝකෙ දුර්ලභ අය පස් දෙනෙක් ඉන්නවා කියලා. ඒ මුල් තුන් දෙනා මෙතෙන්ට ආйти. තථාගතයන් වහන්සේ දුර්ලභයි. තථාගතයන් වහන්සේගේම ධර්මයේ දේශනා කරන අය දුර්ලභයි. තථාගතයන් වහන්සේ දේශනා කරපු ධර්මය තථාගතයන් වහන්සේ දේශනා කරපු විදිහටම අහන අය දුර්ලභයි. දේශනා කරන අය ඉන්න පුළුවන්, අහන අය දුර්ලභයි. හතරවෙනියට සඳහන් කරනවා තථාගතයන් වහන්සේගේ ධර්මය අහලා ධර්ම කාරණාව දන්නවා. නමුත් ඒ ධර්ම කාරණාවේ යෙදෙන අය දුර්ලභයි. කාරණාව දන්නවා, යෙදෙන්නේ නැහැ. යෙදෙන අය දුර්ලභයි. පස්වෙනියට සඳහන් කරනවා කලගුණ දන්න කලගුණ සලකන අය ලෝකේ දුර්ලභයි කියලා අංගුත්තර පංචක නිපාතේ. එනම් මේ කෘතගුණ වේදීත්වය කියන කාරණාව
භාග්‍යතුන් වහන්සේ මනාව අපට අවධාරණය කරලා තියෙනවා මේ අසංඛ්‍ය 16ක් ඉස්සරහටත් දැක්කා 16කට වඩා අසංඛ්‍ය 16කට වඩා කියලා කියහම මේ දැක්මේ සීමාවක් නැහැ භාග්‍යතුන් වහන්සේගේ අනාගත දැක්මේ සීමාවක් නැහැ අතීත දැක්මෙත් සීමාවක් නැහැ වර්තමානයේ ඉන්න අය මොදටම දැක්ක අනාගතයට අතීතයට මෙදි වෙලා ඉන්න අය මෙන්න මෙහෙම දැකලා ඒ අතීතයටත් භාග්‍යතුන් වහන්සේ කෘතගුණ සැලකුවා අනාගතයේ ලෝකේ පහළ වෙන්නේ ඉන්න බෝසතාණන් වහන්සේලා කී දෙනෙක් බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ගත්තද කී දෙනෙකුට නියත විවරණ දුන්නද ඒ අනුග්‍රහ කළා අනුග්‍රහ දක්වලා යෙතන තියෙන්නේ ඊළඟට ඒ ශාසනවල භික්ෂු භාවය භික්ෂුණී භාවය උපාසක භාවය උපාසිකා භාවය ලබන්නේ ඉන්න කී දෙනෙකුට භාග්‍යතුන් වහන්සේ අනුග්‍රහ කළාද මේ ශාසනයෙන් නිවන් නොදක අනාගත ශාසනයක එක එක මාර්ගඵල ලැබලා විශේෂ අධිගම ලැබලා විශේෂ තානාන්තර ලැබලා නිවන් දකින්න සුදුසුකම් සම්පූර්ණ කරමින් සංසාරේ එන අය මෙතන ඇති භාග්‍යතුන් වහන්සේ ඒ සියලු දෙනාටම අනුකම්පා කරන්න ඕනේ නිසා තමයි පින්වතුනි මේ ආර්යයන් වහන්සේලා 이르දියෙන් දානේ ලබා ගන්නේ නැත්තේ 이르දියෙන් පාත්‍රා සිවුරු ලබන්නේ නැත්තේ ඒකයි අපිට අනුකම්පා කරන්න ඕනේ උන්වහන්සේ 이르දියෙන් දානේ හොයාගෙන වැළඳුවොත් අර අනාගත ශාසනවල පාරමිතා පුරණායට කවුද අනුග්‍රහ දක්වන්නේ එහෙනම් මේ බුදුරජාණන් වහන්සේලාට මේ ආර්යයන් වහන්සේලාට දම්පැන් දීලා පින් රැස් කරගෙන නේද අපි හැට යන්න ඕනේ. ඒ නිසා කවදාවත් භාග්‍යතුන් වහන්සේ 이르දියෙන් ආහාර වළඳන්නේ නැහැ. 이르දියෙන් සිඟාගෙන වළඳන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේවත් ආර්යයන් වහන්සේලාවත්. ඒ කාරණාව එහෙම කරන්නේ අපිට කෘතගුණ සලකන්න ඕනේ නිසාමයි භාග්‍යතුන් වහන්සේ. මොනතරම් ලෝකයාට මේ මහා පුරුෂෝත්තමයන්න් වහන්සේලා අනුකම්පා කරනවාද? භාග්‍යතුන් වහන්සේගේ මහා කරුණාව ඥාන 73ක් තියෙනවා. තෙසත්ත්‍ය ඥාන කියලා අපි කියන්නේ ඒකයි. මේ ඥාන 73ෙන් සියලු දෙනාට අසාධාරණ වෙච්ච ඥාන හයක් තියෙනවා. ෂඩ් අසාධාරණ ඥාන කියලා. අන් කාටවත් නැති භාග්‍යතුන් වහන්සේට විතරක් ඇති ඥාන ෂඩ් අසාධාරණ ඥාන. මේ අසාධාරණ ඥානයන් පිහිටියේ ලෝකයට මේ විදිහට අනුකම්පා කරන්න භාග්‍යතුන් වහන්සේගේ කරුණාව කොච්චරද කියලා අපිට හිතාගන්න පුළුවන්කමක් ඇත්තෙම නැහැ භාග්‍යතුන් වහන්සේගේ කරුණාව. මේ මහා කරුණාව අපි කොයිතරම් උන්වහන්සේට වැරදි කෙරුවද? අපි පිළිතුරු හිතනවාද අපි භාග්‍යතුන් වහන්සේට වැරදි කරලා නැහැ කියලා. අපි උන්වහන්සේට මොන වැරදි කිරිල්ලක් වැරදි කරලා තියෙනවද? පින්වතුනි අපිට කෙනෙක් එකපාරක් වැරදි කරන්නේ නැහැ කියලා පොරොන්දු වෙලා ඒ වැරද්දම කරනවා. පහවදා සමාවිල්ලහම දෙනවා. දෙවෙනි පාර, තුන්වෙනි පාර, හතරවෙනි පාර, පස්වෙනි පාර 10 පාරක් සමාව දුන්නා කියමු. අපි 11 වෙනි පාරත් සමාව දෙයිද? නැහැ. අපේ සමාව දීමේ සීමාවක් තියෙනවා. නමුත් භාග්‍යතුන් වහන්සේගේ සමාව දීමේ සීමාවක් නැහැ. අද පොරොන්දු වෙනවා. අද පොරොන්දු වෙනවා ස්වාමීනි. මම ඔබ වහන්සේට මාගේ ජීවිතේ පූජා කරනවා. එහෙම නැත්නම් මම ඔබ වහන්සේ අනුව යනවා. එහෙම නැත්නම් මම ඔබ වහන්සේ සරණ යනවා. එහෙම නැත්නම් මම ඔබ වහන්සේගේ ශිෂ්‍යයා වෙනවා. කවදාවත් මේක කඩන්නේ නැහැ ස්වාමීනි. පොරොන්දු වෙනවා. ස්වාමීනි දිවි හිමියෙන් ප්‍රාණඝාතය කරන්නේ නැහැ. හොරකම කරන්නේ නැහැ. කාමිත්‍යාචාරයේ මුසාව සුරාව දිවි හිමියෙන් කරන්නේ නැහැ කියලා පොරොන්දු වෙනවා. මොහොතක් යනකොට ඒක කඩනවා. ආයෙ පොරොන්දු වෙනවා. මේ විදිහට අපේ පින්නතුන් කල්පනා කරලා බලන්න අතීතයේ නෙමේ මේ ජීවිතයේ ඇතුලේ කී පාරක් පොරොන්දු වෙවි පොරොන්දු කැඩුවද කියලා. නමුත් ආයෙත් ගිහිල්ලා පොරොන්දු වෙනකොට භාග්‍යතුන් වහන්සේ අපිට එලව ගන්නවද? නෑ. ආයෙත් අනුකම්පා කරලා ආයෙත් සමාව දෙනවා ඒ මහා කරුණාව නිසාම. එවනම් කෝටි ප්‍රකෝටි වාරයක් එකම වැරද්දට සමාව ඉල්ලලා ඇති තාමත් ඒ වැරද්දට සමාව දෙනවා. ඒක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගුණයයි. ඒකට කියන්නේ මහා කරුණාව කියලා.
ඊළඟට මේ සමාව ඉදීමේ අපේ සීමාවක් තිබුණෙත් නැහැ. භාග්‍යතුන් වහන්සේගේ සමාව දීමේ සීමාවක් තිබුණෙත් නැහැ. ඊළඟට සඳහන් කරනවා ජීවමාන සංඥාව ඇති කරගෙන කෙනෙකුට පුළුවන් නම් භාග්‍යතුන් වහන්සේට වඳින්න. සැබවින්ම ජීවමාන කරගෙන සැබවින්ම භාග්‍යතුන් වහන්සේත් එක්ක ඉන්න කෙනෙකුට පුළුවන්කම තියෙනවා නම් ඒ පුජ්‍යලයා අප්‍රමාණ භාග්‍යවත්යි. අප්‍රමාණ පුණ්‍යවන්තයි. සැබවින්ම භාග්‍යතුන් වහන්සේට උපස්ථානය කරන්න පුළුවන් නම් ජීවමාන කරලා ඒ පුජ්‍යල සංසාරේ මහා පින්වන්තයි. වෙනතනි අපිට අද සර්වඥ ධාතුන් වහන්සේලා සමහරලාට දැක ගන්න ලැබෙනවා කිසිම අපහසුයක් නැතුව කිසිම කරදරයක් නැතුව ඉතාම පහසුවෙන් දැක වඳින්න ඕන තරම් අවස්ථාවල් තියෙනවා. සමහර තැන්වල සමහර පිරිසකට ගිහිල්ලා පොරකාලා ඒත් දැක ගන්න නැතුව ආපහු යන්න සිද්ධ වෙනවා. මේකත් මේ මහා කරුණාවම තමයි. ඒ පුජ්‍යලයාගේ සංසාරේ පින භාග්‍යතුන් වහන්සේ අදිෂ්ඨාන කරලයි තියෙන්නේ මේ පුජ්‍යලයාට මේ විදිහට ඒ පිහිට ලැබෙන්න ඕනේ. මේ පුජ්‍යලයා ගාව මේ විදිහට ධාතුන් වහන්සේලා වැඩෙන්න ඕනේ. ඒ පුජ්‍යලයා සංසාරේ පින් කරලා තියෙන නිසා ඔහුට තව තව පින් කරගන්න භාග්‍යතුන් වහන්සේ අනුග්‍රහ දක්වපු හැටි මේ තියෙන්නේ. ඉතින් අපිට මේ චෛත්‍යයක් වන්දනා කරගන්න යන්න අවස්ථාව ලැබුණා කියන එකත් සුළුපටු භාග්‍යයක් එහෙම නෙමෙයි. බෝධියක් වැඳගන්න යන්න ලැබුණා කියන එක සුළුපටු භාග්‍යයක් එහෙම නෙවෙයි. බණක් අහන්න යන්න හිතෙනවා කියලා කියන එක පවා මේ සුළුපටු කාරණාවක් නම් නෙමෙයි. ඒක අපේ සංසාරේ අසීමාන්තික පුණ්‍ය භාග්‍යයක ප්‍රතිඵලයක්. නැත්නම් හැමෝටම හිතෙන්නේ නැති දෙයක් ටික දිනකට විතරක් හිතනකොට ඒක හරි විශේෂ කාරණාවක්. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දක්වපු ඒ මහා කරුණාවේ ශක්තියමයි හැමතැනම තියෙන්නේ. එහෙනම් මේ සියලු කාරණා එක්ක අපි කල්පනා කරන්න ඕනේ මම එහෙමනම් මේ මහා පුරුෂෝත්තමයන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙන්න සුදුසුකම් සම්පූර්ණ කරනවද? සුදුසුකම් සම්පූර්ණ කරලද? මෙන්න මේ විදිහට හිතලා භාග්‍යතුන් වහන්සේට උපස්ථාන කරලා භාග්‍යතුන් වහන්සේට අනුගත වෙන්න පුළුවන් නම් ආන් ඒ පුජ්‍යලයට තමයි සැබෑ වූ බෞද්ධයා කියලා කියන්න පුළුවන්.